අපි යම් කිසි කෙනෙක් දකිනකොට යම් කිසි දෙයක් අහනකොට යම් කිසි වැඩක් කරන්නට යනකොට යම් දෙයක් හිතනකොට යම් දෙයක් ආග්‍රහණය කරනකොට යම් කිසි ස්පර්ශයක් දැනගන්නකොට අපි දකින රූපයට හෝ ආහන සද්දයට හෝ දැනෙන ගඳ සුවඳට හෝ ස්පර්ශයට හෝ අරමුණට අහල පහලින් යන අපේ මොකක් හරි දෙයක් අවබෝධයක් තියෙනවනම් මතකයක් තියෙනවනම් අපිට මතකෙ බොහෝම ක්ෂණයකින් ඇවිල්ලා කියනව නේද මතක් කරලා දෙනව නේද ඔය දෙයට මෙන්න මේ විදිහට ප්‍රතිචාර දක්වන්න ඕන කියලා ඊට කලින් මම ওই වගේ දෙයක් අවබෝධ කරලා තියෙනවා ඒ කරලා තියෙන අවබෝධයට අනුව ඕකට මෙන්න මෙහෙමයි කටයුතු කරනවා කරන්න ඕනේ කියලා අපේ හිත අපිට මතක් කරලා දෙනවනේ එහෙම දීමක් තියෙනවා ඒ මතක් කරලා දෙන එකේ හොදක් තියෙනවා නරකක් නැහැ නරකක්ම නැහැ නමුත් ඒ විදිහට අපි අර ලබාගෙන තියෙන දැනුම් දැනුම් ටික ඒ දැනගත්ත ටික නිරන්තරයෙන්ම අපි අල්ලගට ගියොත් එහෙම නිරන්තරයෙන්ම ප්‍රකටකට ගන්න ගියොත් එහෙම ඇත්තටම කියනවනම් අපි පසුකාලීනව කිසියම් කිසි කාරණාවක් ස්වාධීනව කරන්න බැරි ඇත්තබට පරිවර්තනය වෙනවා හේතුව දේ ජීවිතේ දේවල් වලට නැත්නම් ජීවිතේ ගැන ඕනාවට වඩා අත්දකින් තියෙන ඇත්තත් එක්ක අපි කතා බහ කරන්න ගියා කියන්නේ ඒතන්ට එක එක මාතෘකාවල් වල ඕන පැත්තෙන් කතා කරන්න කාරණා තියෙනවා. මේ ප්‍රායෝගිකත්වය තුල කිසිම කිසි පළක් නැති වෙන්නත් පුළුවන්. තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්න පිණුතුනේ අපිට මේ දැනෙන අපි හඳුනා ගන්න අපි අවබෝධ කරන හොඳ හෝ නරක හෝ හොඳත් නරකත් නැති කියන මේ කාරණාව තුල සතිමත් වෙන්නයි අල්ලා ගන්නට නෙවෙයි. ඒ දේ හොඳක් තියෙනවා නම් අපි පසුපාලීන හෝ තීරණය කරාවි ආ මේ දේ තුල තියෙන මේ හොඳ ප්‍රයෝජනෙට ගන්න ඕනේ කියන. ඒ දේ තුල නරකක් නම් තියෙන්නේ අපි අපේ නිහතමානීකම ප්‍රකට කරගෙන එනහරක නරක භවෙන් බැහැර වෙයි. උපේක්ෂාවක් නම් තියෙන්නේ හඳුනා ගනිමි සපත් රහිත දුකත් රහිතව තියෙන අවස්ථාව වෙන්න මේකයි කියේ. හැබැයි උපාදානයක් නැතුව අල්ලා ගැනීමක් නැතුව මගේ කියලා ග්‍රහණය කර ගැනීමක් නැතුව ඕක සිද්ධ වෙන්නේ ඕක ඔය කියන තැනට යන්නේ අපි අපේ ජීවිතය තුළ තියෙන ජීවන අත්දැකීම් පරීක්ෂාවට ලක් කරොත් විතරයි. අපි අපේ ජීවිතය තුළ කතා බහ කරන වචනය කතා කරන්නට කලින් අපේ හිත අපිට මතක් කරලා දෙනවා මොකක්ද කියන වචනේ අපිට ආපස්සට අරගෙන දෙනවා නැවත උඩුප්පලා දෙනවා අපි වැඩක් කරන්නට යන්න කලින් මොන විදිහටද මේ වැඩේ කරන්නේ සිතුවිල්ලක් හිතන්න කලින් හෝ එක්කෙනෙක් දිහා හෝ එක කෙනෙක් දිහා එක්කෙනෙක් ගැන අපි හිතන කලින් ඒ කෙනා ගැන මෙන්න මෙහෙමයි හිතන්න ඕන. ඊට කලින් නම් මම මෙහෙමයි හිතුවේ නමුත් දැන් වෙනකොට මෙන්න මේ විදියට හිතන්න ඕන ආදී වශයෙන් අපි හදාගත්ත හෝ අපි ආවෝද කරගත්තා කියලා හිතන අපේ දැනුම් සම්භාරයක් තියෙනවා. අපේ හිත ඇතුලේ තැන්පත් කරගත්ත අවශ්‍යතා සමූහයක් තියෙනවා. අන් ඒ ටික අපිය තල්ලු කරනවා මෙන්න මේ විදිහට හිතාපිය කියලා. මෙන්න මේ විදිහට වැඩ කරාට කියලා. මේ විදිහට කතා කරාට කියලා. අපි ඊට පස්සේ ඊට අනුසාරයෙන් ඊයම කටයුතු කරනවා. එතකොට මමත්වය කියලා කියන එකේ ග්‍රහණයටම නැවත නැවත උපත් වෙනවා. තමන් තුල තියෙන ඒ දැනුම හෝ තමන් තුල තියෙන ඒ කාරණාවම ප්‍රකට වෙන විදිහට ඒ කාරණාවම ස්ථීර කරගන්න විදිහට කල්ක්‍රියාව සිද්ධ කරනවා වචන කතා බහ කරනවා වැඩ කටයුතු කරනවා සිතිවිලි හිතනවා ඇහැට රූප බලනවා කනට ශබ්ද අහනවා නාසයට ගඳ සුවඳ දැනගන්නවා දිවට රස විඳිනවා කයට ස්පර්ශ විඳිනවා හිතට අරමුණු හිතනවා
අල්ලගෙන තියෙන විදිය හඳුනාගෙන තියෙන විදිය ඒකට හේතුව වෙන්නේ ඒ හඳුනාගත් එක අල්ලගෙන තියෙන හින්දා ඒක උපාදානය කරගෙන තියෙන හින්දා එතකොට රතගතයන් වහන්සේගේ ආරාධනාව තමයි පිළිතුනේ අපිට ඉගෙන ගන්නටයි කියලා කියනවා අපි මේ දැන හඳුනා ගන්න දේවල් වල අපි ගාව තියෙන උපාදානය මොකද්ද කියලා